හාරිස්පත්තුව කියලා කියන්නේ කෘෂි ආර්ථික රටාවකට උරුමකම් කියන මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්. වර්ග කිලෝමීටර් 65ක වපසරියකින් යුක්ත එම කොට්ටාශය කරාඹු, සාදික්කා, ගම්මිරි සාදි අපනයන භෝගවලින් සමන්විතයි. එම භෝග මගින් ආදායම් උපයන අතර ඊට නොදෙවෙනි ආදායම් උත්පාදන මාර්ගයක් වශයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්. මධ්‍යම පළාතේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වශයෙන්ද හාරිස්පත්තුව හඳුන්වන්න පුළුවන්. එම කොට්ටාශයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මක බව ඉහළ නැංවීමේ වැඩසටහනක් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපිත් ගියා හාරිස්පත්තුවේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ගැන හොයලා බලන්න. මලක් කපලා පැණිහකුරු හදන්නේ කොහොමද කියලා මෙච්චරකල් අපිත් හරියටම දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපි හිතුවා අපි ගිහින් බලාගෙන ඉගෙනගත්ත දේවල් ඔයාලටත් පෙන්වන්න. හිරු නැගෙන්නට පළමුව අවදිවන නිෂ්පාදකයා සිය ආම්පන්නද සූදානම් කොට යන්නේ කිතුල් ගස් සහිත වනාන්තරය කරායි. මහා වනමැද සරුවට වැඩුණු කිතුල් මලින් සැලකිය යුතු තෙලිදියක් නිකුත් කරන බව ඔවුන්ගේ මතයයි. හිමිදිරියේ ගස් නගින ඔවුන් තම කාර්ය ඉටු කරන්නේ දේව කාර්යයක් ඉටු කරන අයුරිනි. අපි උදේ මන්නම් පහමාරට පටන් ගන්නවා. පහමාරේ ඉඳලා මේ හත හමාර වෙනකොට දැන් නතර වෙන විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ හවස් වරුවේදී හතර හමාරෙන් පස්සේ තමයි අපි මේ කිතුල් මැඳීම පටන් ගන්නෙ. මුදුන් මල් දෙක ඉතුරු කිරීම තමයි ඉතාමත්ම හොඳ කාලේ. ඊට පස්සේ තුන්වෙනි කිතුල් මලේදී තමයි අපි මේ මැදීම සකස් කරන්න ඕනේ. ඉතින් අර විද්‍යාත්මක දැන් අලුත් ක්‍රමවලට මෙහෙම මෙහෙම කියලා කතා කරාට අලුත් බෙහෙත් වර්ග හඳුන්වා දුන්නත් අර පාරම්පරික අවස්ථාව වගේ මේ උචිත කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ එතනදී. ඊට පස්සේ අපි මලම් මැන්දන් මේ මුල් කාලයේදී අපිට සති දෙකක් විතර යනකම් ඒකේ අර කහට ගතිය ඒවා අඩු වුණාට පස්සේ තමයි අපිට මේ කිතු තෙලිදිය හරි විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් බෝතල් 4ක් 5ක ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් දවසකට. ඒ එතන ඉඳලා වැඩි වෙනවා. Thank you.
සුරක්ෂිතව රැස්කරගත් තෙලිදිය පැණි බවට සකස් කරන්නේ ඉන් අනතුරුවයි. දරලිපේ රත් කරන ලද තාච්චියකට තෙලිදිය දමා පැයක් දෙකක් උණු කිරීම මගින් පැණි සකස් කරගත හැකි වේ. අපි මුලදින්ම තෙලිදිය ගෙනල්ලා සාමාන්‍යයෙන් මේ ලොකු තාත්තියේ ප්‍රදාල මේ රත් කිරිල්ලක් තමයි සිද්ධ කරන්නේ. මුල් අවස්ථාව පෙන දෑවෙන අවස්ථාවක් කියලා තියෙනවා. ඒ අවස්ථාව අපි විනාඩි 20ක් 25ත් අතර කාලයකදී සිද්ධ කරගන්නම ඕන. නැත්තම් ඒක රා බවටපත් වෙනවා. හරියට මේ නිසි රසය ගන්න පුළුවන් මේ පැණි හකුරු හදා ගන්න බැරි වෙනවා. ඉන් පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු ගින්දරක් දාගෙන අපිට මේ ඉතුරු ක්‍රියාවලිය කරගන්න මේ ලේසි වෙනවා. ඊට පස්සේ මෙහෙමයි, අපි එක දිගටම රත් කරලා ගන්නවා නම් අපිට පැය තුනමාරක් හතරක් ඒ ප්‍රමාණයට වෙනස් වෙනවා. අපි බෝතල් 10ක් විතර කාලයක් අපිට පැය එකමාරක් ඒ වාගේ කාලයකදී අපිට සිදු කරගන්න පුළුවන්. ඊට වඩා වුණොත් එහෙම හවස් කාලයේ වෙනකොට මේ 2 3 වෙනකන් වාගේ අපිට මේ සිද්ධ වෙනවා මේ රත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. අපි සාමාන්‍ය පැණි බෝතලයක් ලබා ගන්නට පැණි තෙලිදිය බෝතල් 8ක් වාගේ ප්‍රමාණයක් අවශ්‍යයි. හකුරු හදනවා නම් බෝතල් 10ක් විතර ඕන කිලෝ එකකට. ඉතින් ওই විදිහට තමයි මේ කර්මාන්තේ ක්‍රියාවලිය. මේ දැන් පැණි පදමට ඇවිල්ලා තියෙන්නේ 75ක් විතර. මේ ගාන ගාපුම මේ පැණි පදම ආ දිගටම හැඳිගාපුම තමයි හකුරු පදම වෙන්නේ. ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙලක් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දැක් වූ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් මොහන් ධර්මදාස මහතා. අපි මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බුලත්ගොල ග්‍රාම නිලධාරි වශයෙන් අපි කුමාර මහත්මයා ගෙදර ඉන්නේ. අපි ඇත්තටම මේකෙදි අද බලාපොරොත්තු වුණේ කිතුල් නිෂ්පාදන කරුවන්ගේ
සංගමේ කිතුල් නිෂ්පාදනය කරන ආකාරය පැහැදිලි කරගන්න මේකෙදී අපි මතක් කරන්න ඕනේ කිතුල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපිට ආධාර ලැබුණා ඒවා අපි බෙදලා දුන්න මේ සමිතියක් හරහා ඒ වගේම මෙහි පාරම්පරික කිතුල් නිෂ්පාදනය කරන කුමාර මහත්මයා වගේ කට්ටිය බොහොමයක් හිටියා ඉතින් ඒකෙදී අපි මූලිකව බලාපොරොත්තු වුණා ප්‍රශ්න කීපයක් තිබ්බා එකක් තමයි ප්‍රධාන ප්‍රශ්නේ උනේ වඳුරංගේ ප්‍රශ්නේ අපි ඉතින් ඒකට වායු රයිෆල් ලබා දුන්නා ඒකේ ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් තියෙනවා ඊට අමතරව මෙහි තාමත් ඉතාමත් හොඳින් වාණිජමය වශයෙන් කිතුල් වගාව කරගෙන යනවා අපිට දැන් කාලයත් එක්ක ආර්ථිකය ටිකක් හොඳයි ඉතින් මේ නිෂ්පාදනයක් විදිහට දැනට රුපියල් 1000ක් 1500ක් විතර වෙන හොඳ පැණි බෝතලයක් ඉතින් හොඳ පැණි බෝතල් හොයාගන්න නැහැ හොඳ හකුරු හොයාගන්න නැහැ මෙහෙන් අපිට පුළුවන් හොඳම හකුරු හොඳම පැණි දෙන්න